අද අපි හිතුවා කහ සම්බන්ධව කතා කරන්න. විසබීජ නාශක ගුණයෙන් ඉහළම සම පැහැපත් කිරීම සඳහා භාවිතා කරන කහ ආයුර්වේදයේ ඖෂධයක් ලෙස මෙන්ම ආහාර වශයෙන් ගන්නා කුළුබඩු අතර ඉහළ වටිනාකමක් ඇති ශාක විශේෂයක්. කහ ශරීරයේ අභ්‍යන්තරවත් බාහිරවත් ඇති දිලීර බැක්ටීරියා සහ වෛරස් ආසාදන සඳහා ගුණදායක වගේම ආයුර්වේදයේදී ඒකීය ඖෂධයක් ලෙසත් භාවිතා කරනවා. කහ අත්කහ යනුවෙන් විවහාරයේ භාවිතා කරන අතර කහවල උද්භිත විද්‍යාත්මක නාමය වෙනුවෙන් කර්කුමාල් ලොංගා කහ වර්ග හතරක් තියෙනවා. ඒවා නම් හරිද්‍රා, කර්පුර හරිද්‍රා, ආම්රගන්ධ, හරෙන්. හොඳින් පැසෙන කහාලය රතු පැහැයට හුරු වෙනවා. කුංකුම පැහැයට හුරු පැහැයක් ගන්නා කහ ඖෂධය ඖෂධීය ගුණයෙන් ඉහළ බව සඳහන් වෙනවා. කහවල ඖෂධීය ගුණ ගැන කතා කළොත් වාතයේ සමනයට ගුණදායක කහ ඖෂධය පිත වර්ධනය කිරීමකින් යුක්ත බැවින් ගැස්ට්‍රයිටිස් රෝගීන්ට සහ පිත්තාශය ගල් ඇති විටද කහ භාවිතය සීමා කිරීම රෝගී තත්ත්වෙන්ට ගුණදායක වෙනවා. ශරීරයේ ඉදිමුණු සහිත වේදනා සමනය කිරීමටත් කුෂ්ඨ හා තුවාල පිරිසිදු කිරීමටත් අමු කහ භාවිතා කරන අතර ආහාර රුචිය ඇති කිරීමට කහ ඉතා යෝග්‍ය ඖෂධයක් වෙනවා. අන්තර්ගත කෘමිනාශක ගුණයක් ඇති නිසාම කහ සියලු වයස්වල පසුවන්නන්ගේ පණු රෝග සමනයටද වඩාත් යෝග්‍ය වෙනවා. ඉක්කාවෙන් පෙළෙන රෝගීන්ට වියලි කහ පුළුස්සා ඇවිලෙන විට එකවර නිවා දැමීමේදී නගින දුම ගුණදායක වෙන බව සඳහන් වෙනවා. ශරීරයේ ඇතිවන ආසාත්මිකතා සඳහා අමු පොල්කොළ දුමට කහකුඩු දමා දුම ඇල්ලීමෙන් ගුණය ලැබෙනවා. රුධිරයේ සුදුසෛල වැඩි කිරීමේ ගුණයකින් යුතු කහ ඇදුම රෝගීන්ට මීපැණි සමග මිශ්‍ර කර ගැනීමටද යෝග්‍ය වෙනවා. පුරස්ථිති ග්‍රන්ථි ඉදිමුණු රෝගී තත්ත්ව සඳහා කහ භාවිතයේ ගුණදායක අතර මල්ගෝවා ව්‍යංජනයේට කහ වැඩිපුර දමා ගැනීමෙන් පුරස්ථිති ග්‍රන්ථි ආශ්‍රිතව සහ පියයුරු ආශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා තත්ත්ව පාලනය කරගත හැකි වෙනවා. ස්වභාවිකවම අක්මාවේ ඇතිවන විෂ තත්වයන් ඉවත් කර රුධිරය පිරිසිදු කිරීමද ගුණදායක වන කහ ශරීරයේ ඇතිවන අර්බුද ග්‍රන්ථි ගෙඩිවලට රුධිරය ගමන් කිරීම අඩු කිරීම නිසා පිළිකාවන් වර්ධනය වීම සීමා කිරීමට තුවාල පටකවල නව පටක වැඩි තුවාල ඉක්මනින් සුව වීමට කහ උපකාරී වෙනවා. ශරීරයේ ඇතිවන කුෂ්ඨ දද ඇති අවස්ථාවේදී අමු කහ කොටා ගැල්වීම හෝ තම්බා වතුරෙන් සේදීමද යෝග්‍ය වෙනවා. දිලීර ආසාදන වළක්වා ගැනීමට හීන් නිදිකුම්බා අමු කහ දමා තම්බා ඇතෝර කොළද අමු කහ සමක අඹරා තලපේ ගැල්වීමද සුදුසු වෙනවා. කහ ශරීරයේ ගැල්වීමෙන් මැරුණු සම ඉවත්වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති කරුණක් වෙන අතර එම නිසාම සම පැහැපත් කිරීමේ ආලේපනයක් ලෙසත් අකලට සම වයසට යෑමේ ඖෂධයක් ලෙසත් අතීතයේ සිට අද දක්වාම කහ භාවිතා කර තිබෙනවා. ඉතින් මෙවැනි වටිනා ගුණ බොහොමකින් යුතු කහ ගසක් ඔබේ නිවසේ තිබීමෙන් ඔබට වාසියක් මිසක් අවාසියක් නම් සිද්ධ වෙන්නේ නැහැ.